දවස් ගානක් තිස්සේ නොනවත්වා එක දිගට වැහැපු වැස්ස ඔන්න දැන්නම් ටිකක් නිහඬ වෙලා. හැබැයි ඉතින් වැස්ස නිහඬ වෙනකොට පරිසරය පුදුම තරම් ලස්සන වෙනවා. ඒකට හේතුව මොකද්ද කියන්න නම් මං හරියට දන්නේ නැහැ. ඒ වුණාට සතියක් හමාරක් එක දිගට වැහැලා ඉවර වෙලා ඊට පස්සේ ඉර පායන්න පටන් ගත්තාම ඇත්තටම ගහ කොළවල වෙනද නොදකින අමුතුම ලස්සනක් පේන්න පටන් ගන්නවා. ඒ ලස්සන වහින වෙලාවට බලන්නත් බෑ. වැස්සක් නැතුව අවුගම විතරක් තියෙනකොට බලන්නත් බෑ. ඇත්තටම අපි කොච්චර මේ ගස් කොළන් වලට වතුර දැම්මත් අහසින් වැටෙන වතුර තරම් මේ ගස් කොළන් වලට වෙන කිසිම දෙයක් වටින්නේ නැහැ. ඉතින් ඒ නිසාම වෙන්නේ ඇති වැස්සකින් පස්සේ පරිසරය මෙච්චරම ලස්සන වෙන්නේ. මිනිස්සු වෙච්ච අපිට වගේම මේ පරිසරයේ වැඩි කොටසක් නියෝජනය කරන මේ සෝභා දහමේ ලොකු අයිතිකාරයෝ වෙන පුංචි පුංචි සත්ත්ව සිව්පාවන්ටත් මේ වෙනස්කම් හොඳට දැනෙනවා. ඉතින් වැස්සකට පස්සේ මේවා ගිර පායගෙන එනකොට හොඳට බලන්නකො වටේ පිටේ ඉන්න පුංචි කූඹියගේ ඉඳන් වෙනදට වඩා ලොකු උද්‍යෝගයකින් වැඩ කරනවා. ඒගොල්ලෝ හරි ලස්සනට ජීවිතේ විඳිනවා. ඒ වගේම තමයි ඒගොල්ලොන්ට මේ පරිසරයේ තියෙන වෙනස්කම් හරි ලස්සනට දැනෙනවා. ඒ වෙනස්කම් ඒගොල්ලෝ විඳිනවා. ඇත්තටම මිනිස්සුන්ට වඩා සත්තු මේ පරිසරයේ විඳිනවා. අද උදේ මේ එළියට බැහැලා ගාඩන් එක වටේ මෙහෙම කැරකී ඉන්නේ. ඇත්තටම මට අද ගොඩක් සතුටු දවසක්. ඉතින් මට සතුටු දවසක මේ විදිහට පරිසරයේ මේ තරමට ලස්සනට තියෙනකොට මගේ සතුට දෙගුණ තෙගුණ වෙලා යනවා. ඉතින් මගේ සතුටට මොකද විශේෂ හේතුව කියලා අද වීඩියෝ එක මැද්දේදී මම පෙන්වන්න. ඒත් එක්කම අද වීඩියෝ එකෙන් ඔයාලා අර මගෙන් හැමදාම ඉල්ලපු රසම රස වටලප්පන් රෙසිපි එක අන්න ඒකත් ගේන්න හිතුවා. එහෙනම් ඉතින් එළිය කොච්චර ලස්සන වුණත් අපිට දැන් ඇතුළට යන්නම වෙනවා. මොකද තව වැඩ ගොඩක් තියෙනවා ගේ ඇතුලේ. යමුකෝ මං එළියට වෙලා ඉන්න අතරේ ඔන්න මෙන්න මෙයා නම් වැඩ පටන් අරගෙන. මොකද මේ කරන්නේ හිතාගන්න පුළුවන්ද? ඇත්තටම මෙතන අපිට පුංචි උපකරණයක් තියෙනවා සවි කරගන්න. ඒ වෙනුවෙන් තමයි ඔය හස්බන්ඩ් මේ අදාළ වැඩ කටයුතු තමා කරන්නේ. ඇත්තටම මුලින්ම කියන්නම් ඔය කියන උපකරණය මෙතෙන්ට ගැලපෙන එකක් නෙවෙයි. ඒ වුණාට අපේ ගෙදර තියෙන විදිහයි ගෙදර ඉඩ තියෙන විදිහයි ගෙදර ප්‍රමාණය එක්ක ගත්තහම මෙතන ඇරුණකොට අපිට මේක තියන්න වෙන තැනක් නැහැ. ඉතින් ඒ නිසා අපි දෙන්න ඉතින් වඩාම හොඳ තැනට යොමු වුණා ඒ වැඩේ කරගන්න. ඇත්තටම මේ ඉන්නේ අපි අපේ ඩයිනින් රූම් එකේ. ඉතින් පොඩි කෑම මේසයක් තියෙන ඔයාලා දැකලා තියෙනවනේ කලින් වීඩියෝ වල. ඒ කෑම මේසෙ විතරයි මේකේ තියෙන්නේ. ඉතින් ඒ නිසා අනිත් රූම් වලට වඩා ඉඩ තියෙන චුට්ටක් හරි ඉඩ තියෙන තැන තමයි මෙතන. ඉතින් ඒ නිසා මෙතෙන්ට අපි ආවා අපේ වැඩේ කරගන්න. ඇත්තටම මේ හදන්නේ මං අර කියපු මගේ සතුටට හේතු වෙච්ච දේ මෙතන තියාගන්න ඔය තියෙන්නේ. ඉතින් ඔය ප්‍රමාණෙන් වැඩේ කෙරෙනකොට හදිස්සියේ එදිච්ච ගවඩකට හස්බන්ඩ් යන්න වුණා. ඉතින් ඒ නිසා අපිට මේ වැඩේ මෙතන නවත්තන්න වුණා. ඊට පස්සේ අපි දෙන්නම මේ යන්න වෙච්ච ගමන ගිහිල්ලා ඇවිල්ලා දැන් මේ හවස. ඇත්තටම අද මම ඔයාලට ඩේ බ්ලොග් එකක් ගේන්නම් කියලා හිටියේ. හැබැයි ඉතින් නොහිතපු දෙයක් සිද්ධ වෙච්ච නිසා, ඉතින් නොහිතපු ගමනක් බිමනක් ගිහින් ටිකක් කාර්යබහුල වෙන්න වෙච්ච නිසා අද ඩේ බ්ලොග් එකක් කරන්න වෙන්නේ නැහැ. ඉතින් ඒ වුණාට මම ඔයාලට ගේන්නම් කියලා හිටපු වටලප්පන් රෙසිපි එක මං කොහොම හරි ගේනවයි කියලා හිතුවා. ඉතින් හවස් වෙලා ගෙදර ඇවිල්ලා හස්බන්ඩ් මගේ අර ඉතුරු වැඩේ කරන අතරේ මම වටලප්පම හදන්න ගත්තා. මොකද මේක මගෙන් ගොඩක් දෙනා ඉල්ලලා තිබ්බු රෙසිපි එකක්. ඉතින් ඒ නිසා මම බිස්නස් එකට හදනවා. කොහොමත් බිස්නස් එකට හදද්දී ඇත්තටම වීඩියෝ කර කර හදන්න ටයිම් මදි. මොකද ඕඩර් එකක් වෙලාවට දෙන්නනේ අපි කරන්නේ. ඉතින් ඒ නිසා මං හිතුවා අපේ ගෙදර පොඩි දෙන්නට පොඩ්ඩක් හදලා දෙනවා. ඒක ඔයාලට රෙසිපි එක අරගෙන එනවා කියලා. මොකද දන්නේ නැති කෙනෙකුට, පුරුදු වෙන කෙනෙකුට පොඩ්ඩකින් හදන එකනේ කොහොමත් හොඳ. ඒ නිසා මං ඔන්න හකුරු ග්‍රෑම් 250ක් තමා මේ කපන්නේ. මේ තියෙන්නේ කිතුල් හකුරු.
කිතුල් හකුරු ග්‍රෑම් 250ක් ගන්න. ඉතින් හොඳම කිතුල් හකුරු නොවෙන්නත් පුළුවන්. නමුත් අර කොටු හැඩේ හකුරු වලට වඩා හොඳ මෙන්න මේ පියන් විදිහට තියෙන හකුරු. ඉතින් මේ හකුරු ටික හොඳින් හීනියට කපලා වතුර මේසේ ඇඳි දෙකක් විතර එකතු කරලා දැන් ලිපේ මධ්‍යම ප්‍රමාණයේ ගින්දරේ තියාගෙන මම මේ හකුරු ටික දිය කරගන්නවා. ඔන්න ඕක තමයි පළවෙනි පියවර. ඕක මුලින් කරගෙන හකුරු ටික නිවෙන්න තියන්න ඕනේ. ඒ නිසා හොඳට මතක තියාගන්න වටලප්පන් හදනකොට හකුරු ටික ඉස්සෙල්ලා දියවෙන්න තියලා ඊට පස්සේ ලිපෙන් බාලා නිවෙන්න තියාගන්න. ඔන්න ඉතින් හකුරු ටික දැන් හොඳට දියවේගෙන එන්නේ. ඒ අතරේ මම අනිත් ලිපේ සාදිග්ගා ගෙඩි භාගයක්, එතකොට එනසා ලැට කීපයක්, කරාඹුලට කීපයක්, කුරුඳු පොතු ඔය පේන ප්‍රමාණය ටිකක් ඔය විදිහට ටිකක් දාලා ඔය දේවල් ටික ටිකක් බැදෙන්න ඇරියා සුවඳෙනකන්. ඉතින් ඔන්න ඔය විදිහට හකුරු ටිකක් දිය වුණා. ඔය වෙලාවේ යනකොට සාමාන්‍යයෙන් විනාඩි 10ක් විතර යන්නේ හකුරු ටික දිය වෙන්න සාමාන්‍ය මධ්‍යම ප්‍රමාණයේ ගින්දරේ. ඒ අතරේ අර මම පෙන්නපු එනසාල්, කරාඹුනැටි, සාදික්කා, කුරුඳු ඒ ටිකත් හොඳට බැදිලා තිබුණා. කළු කරගන්න එපා. ඊට පස්සේ ඒ ටික මේ විදිහට හොඳට කුඩු කරගන්න. මේ සුවඳ කුඩු එක අනිවාර්යෙන් ඕනේ වටලප්පන් හදනකොට. ඒත් එක්කම සුවඳ කුඩු එකට සාදික්කා චුට්ටක් දාන්නත් ඕනේ. ඒකෙන් තමයි ඒ සුවඳ ගන්න පුළුවන් අපිට. ඊට පස්සේ දැන් හකුරු එක නිමෙන අතරේ ඔන්න මම බිත්තර පහක් කඩාගත්තා. ඒ බිත්තර පහ හැන්දකින්, ගෑරුප්පුවකින් හරි නැත්තම් හොඳම දේ තමයි ග්ලව්ස් එකක් දාලා අත පාවිච්චි කරන එක. ඔන්න ඒ විදිහට ඔය තුනෙන් එකක් පාවිච්චි කරලා ඔන්න ඔය පේන ප්‍රමාණයේ පෙන එන ගානට බීට් කරගත්තා. ලොකු වේගකින් නෙමෙයි, බොහොම හිමින්, විනාඩි 10ක් විතර. ඊට පස්සේ අනිවාර්යෙන් කරගන්න ඕනේ ඔන්න ඔය බිත්තරේක අපි පෙරා ගන්න ඕනේ. මොකද මේ බිත්තරවල උඩ තියෙන පෙන කොටස සහ අර සිනිගඳ කියන්නේ නිකන් අර පිළිගඳක් එන්නේ අපිට බිත්තරවල, අන්නේ කොටස් ටික අයින් වෙනවා පෙරා ගත්තට පස්සේ. ඊට පස්සේ ඔන්න ඔය පෙරාගත්තු බිත්තර එක පැත්තකින් තියාගමු. දැන් බලමු අපේ හකුරු එක කොහොමද කියලා. ඔන්න හකුරු එක දැන් හොඳටම නිමිලා. නිමෙනකොට හකුරු එක පොඩ්ඩක් ඔය වාගේ ඝන ගතියට එනවා. නමුත් අපි මිටිකිරි දාගන්නකොට මේක ආයෙත් දිය වෙනවා. මම මෙතන පාවිච්චි කරනවා හොඳ උකු පොල් කිරි මිලිලීටර් 250ක්. හොඳට මතක තියාගන්න උකු පොල් කිරි කියන්නේ මේ මිලිලීටර් 250 ගන්න මට හොඳ ලොකු පොල් ගෙඩියකම මිටිකිරි ගන්න වුණා. ඉතින් දිය කිරි දැම්මොත් ඇත්තටම වටලප්පායක රස නැහැ, දිය ගතියක් එනවා, ටිකක් හයි වෙන ප්‍රමාණෙත් අඩු වෙනවා. ඒ නිසා හොඳ උකු මිටිකිරි මිලිලීටර් 250ක්, අර අපි දිය කරගත්තු හකුරු ග්‍රෑම් 250ට හකුරු ටික නිවුනට පස්සේ දාලා හොඳින් කලවම් කරගන්න. විනාඩි 5ක් විතර කලවම් කරනකොට ඔන්න ඔය විදිහේ ද්‍රාවණයක් අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ ඕකට අපි අර අපි ගහගත්තු ගසාගත්තු බිත්තර පහ එකතු කරනවා. මේ වෙනකොට හකුරු එක චොට්ටක්වත් රස්නේ නම් තියෙන්න බෑ. ඉතින් ඔන්න ඔය විදිහට එකතු කරගත්තට පස්සේ සුවඳ කුඩු ටිකත් එකතු කරලා හොඳින් කලවම් කරගන්න. මේ වෙලාවේදී නැවත අර බීට් කරගන්නවා වාගේ කලවම් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් හකුරු මිශ්‍රණයට බිත්තර මිශ්‍රණ එකතු වුණා නම් ඇති. ඒත් එක්කම මම වැනිලා තේ හැන්දක් විතරත් එකතු කරගත්තා. මේ සුවඳ එන හැමදේම අපි එකතු කරන්නේ අර බිත්තරවල තියෙන පිළි ගඳ නැති කරගන්න ඕන නිසා. ඉතින් ඔය හැම දෙයක්ම එකතු කරගෙන ඊට පස්සේ දෙවනි වතාවටත් අපි මේ මිශ්‍රණය පෙරා ගන්න ඕනේ. ඉස්සෙල්ල අපි බිත්තර ටික විතරනේ පෙරාගත්තේ. දැන් මේ මුළු මිශ්‍රණයම අපි පෙරා ගන්න ඕනේ. පෙරාගෙන ඊට පස්සේ තමයි වාචන වලට දාගන්න ඕනේ. මං ඔයාලට මුලින් කියලා තිබුණනේ මේක ව්‍යාපාරයකට සුසු විදිහ කියලා දෙනවා කියලා. මේ තියෙන්නේ වටලප්පන් කප්. ඒ කියන්නේ වටලප්පන් යෝගට් ඕනම දෙයක් දාන්න ව්‍යාපාරිකව පාවිච්චි කරන, ඒ කියන්නේ හදන කට්ටිය පාවිච්චි කරන කප්. මේ කප් එකක් සිල්ලර මිල එකක් රුපියල් 20යි. නමුත් මම 20ක් විතර එකපාරට ගත්ත නිසා මට රුපියල් 10 ගානේ හම්බුණා. ඒත් එක්කම මේක මං සාමාන්‍ය ප්ලාස්ටික් බඩු තියෙන කඩේකින් ගත්තේ. ඔයාලා පිටකොටුවෙන් වාගේ බැලුවොත් ගොඩේ අඩුවට මේක ගන්න පුළුවන්. හැබැයි ඒ ගන්නකොට බලන්න මේක ස්ටීම් කරන්න පුළුවන් මට්ටමේ එකක්ද කියලා. මේ පේන විදිහේ ආහාර පාන දාන්න හොඳයිද, ඒත් එක්කම ස්ටීම් කරන්න පුළුවන්ද, මේ දේවල් ටික බලලා ගන්න. නැත්නම් ඔයාලට මේවා කඩේකට දාන්න බැරි වෙයි. ඉතින් මේ තියෙන්නේ මම සාමාන්‍ය වටලප්පන් හදන විදිහ. මම මගේ කේක් ග්‍රෑම් 500 කේක් තැටියකට බටර් ටිකක් ගාලා වටලප්පන් මිශ්‍රණය දැම්මා. ඉතින් ව්‍යාපාරික විදිහට හදනවා නම් මෙන්න මේ විදිහට ওই කප් එකටත් මම දාලා පෙන්නන්නම් ඔයාලට කොහොමද මේක වෙන්නේ කියලා.
ඊට පස්සේ වතුර එකක් මම මේ වෙනකොට ලිපේ තියාන් හිටියා. ඔන්න ඒක හොඳට උතුරනවා. මේක ස්ටීමරේ නෙමෙයි, මේක මගේ රයිස් කුකර් එක. ස්ටීමරේ ද්වාරාට කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ හොඳට උතුරලා වාෂ්ප එන්න ගත්තට පස්සේ තමයි අපි මේ භාජන දෙක තියාගන්න ඕනේ. මේක ඇතුලෙන් වටලප්පන් දාපු භාජන දෙක. මේ භාජන ඔයාලට ඕනම් වහලම තියන්නත් පුළුවන්. නමුත් වහනවා නම් අර ලොකු භාජනේ වහන්න ඕනේ ඇල්මිනියම් ෆොයිල් එකකින්. පුංචි භාජනෙත් එහෙම තමයි, පියනෙන් වහන්න එපා. ඉතින් මම කරන්නේ අද මේ දේවල් වහන්නේ නැතුව මෙන්න මේ පේන විදිහට රයිස් කුකර් එකේ පියනට සර්වියට් එකක් හොඳට ඔතලා අරගෙන රයිස් කුකර් එකේ පියන කෙලින්ම මේ ස්ටීමර් එක උඩින් වහනවා. ඉතින් මේ විදිහටත් අපිට මේ වටලප්පංක හොඳට හදාගන්න පුළුවන්. හැබැයි වටලප්පන් ටික තියාගත්තට පස්සේ ලිපේ ගින්දර හොඳටම අඩු කරගන්න. ඒ කියන්නේ මධ්‍යම ප්‍රමාණයටත් වඩා ටිකක් අඩු කරගන්න. ඒ අඩු කරගෙන අපිට පුළුවන් වටලප්පා එක තැම්බෙන්න තියන්න වැඩි ගින්දරේ වටලප්පන් තම්බන්න එපා. ওই විදිහට අඩු ගින්දරේ විනාඩි 45ක් 40ක් වගේ තැම්බෙන්න ඕනේ. ඉතින් ඒ අතරේ ඒක තැම්බෙන්න තියලා ඔන්න මං ආවා මගේ මිරිස් වගාවේ ඵල නෙලා ගන්න. ඇත්තටම කියනවා නම් මේ මිරිස් ගස් ටික අමතක වෙලා තිබුණා. අමතක වෙලා කියන්නේ අපිට ලොකු පෑවිල්ලක් තිබුණානේ පහුගිය කාලේ. ඒ කාලේ මිරිස් ගස් වලට වතුර දැම්මත් ලොකුවට ඵල දාවත් තිබුණෙත් නැහැ. මිරිස් ගහ ගොඩක් මලානික වෙලා තිබුණේ. අපි ඉතින් සාමාන්‍යයෙන් වතුර කොච්චර දැම්මත් ඒ වුණාට බලන්ඩ ඊට පස්සේ ආපු වැහි කාලෙත් එක්ක මේ මිරිස් ගස් ටික හැදිලා මල් හැදිලා මං හිතන්නේ මිරිස් ගස් වලට සාත්තු කරපු දවස්වලවත් මේ තරම් මිරිස් හැදුන්නේ නැහැ. හැබැයි මිරිස් ගස් ටික අතහැරලා තිබ්බු දවස් ටිකේ ලස්සනට මිරිස් හැදිලා. ඒ වගේම තමයි ප්‍රමාණෙත් ගොඩක් හැදිලා. ඉතින් තැනින් තැන කරලක් දෙකක් ඉදෙනකොට තමයි අපිත් මේ මිරිස් හැදිලා කියලා දැක්කේ. ඒ වගේම දැන් නම් හොඳට පැහිලා තියෙන මිරිස් ටික මං ඉතින් මේ වෙලාවේ මේ ටික කඩා ගන්න ඕනි කියලා හිතුවා. නැත්තම් ඔක්කොම ටික ඉදිලා යනවා. ඉතින් සමහරක් දේවල් තියනවා අපි හිතින් අතෑරලා හිටියත් අපිව අතාරින්නේ නැති. ඉතින් ඒ වගේ දේවල් තමයි මේ. ඔන්න බලන්නකො මිරිස් කඩ කඩ ඉන්නකොට හවස ගෙදර යන කට්ටියත් කොහෙද මේ මෙතන රණ්ඩු වෙනවා දැක්කා. ඉතින් ඒක දිහත් බලන්නේ හිටියා. දෙමලින්චු ගොඩාරියක් ඉන්න අපේ ගෙදර වටේ. ඉතින් ඒ කට්ටිය තමයි ඔය හිටපු ගමන් මහ හයියෙන් කෑ ගහනවා ලොකු කරදරයක් වාගේ. ඒුණාට ඉතින් ගිහින් බලපුවහම මොකුත් නැහැ. ඔහොම තමයි ඉතින් සත්තු කියන්නේ හරි පුදුම జాතියක්. ඒගොල්ලොම තේරුම් ගන්න වෙලාවකට අපිට කොහොමටවත් බෑ. ඉතින් නමුත් ඒගොල්ලෝ මේ පරිසරය ගොඩාක් ලස්සනට ලස්සන කරනවා. ඉතින් එයාලා දිහා ටිකක් බලන් ඉඳලා ආපු වැඩේ කරගන්නත් ඉපෙයි. ඒ නිසා මිරිස් ටික ඔක්කොම මං කඩාගත්තා. හැබැයි කියන්න ඕනේ මෙන්න මේ චූටි කොට මිරිස් කරල් මාර සැරයි. සාමාන්‍යයෙන් කොළමැල්ලුමකට වාගේ මිරිස් කරල් දෙකක් දැම්මත් ඇති. ඒ තරමට සැරයි. ගොඩ සැර නිසා පොඩිය එහෙම ඉන්නවා නම් මේ වර්ගේ මිරිස් පාවිච්චි කරන උර ටිකක් පරිස්සමි. ඔන්න ඉතින් කොමාරි මිරිස් ගස් 4-5යි තිබුණේ. මිරිස් ග්‍රෑම් 500කට වඩා කිලෝ එකක් විතරම කිට්ටු වෙන්න මෙතන මම කඩාගත්තා. බලන්නකො ලස්සන අපි අපේ මහන්සියෙන් දෙයක් හදලා වවලා ඒකේ ප්‍රයෝජන ගන්නකොට ඇත්තටම ගොඩක් සතුටුයි. ඉතින් ඒ සතුට හැමදාටම විඳින්න ඕනේ නිසා ඔන්න අපේ හස්බන්ඩ් මේ පාරත් අලුතින් වගාව පටන් අරගෙනයි තියෙන්නේ. මේ සැරේ නම් තාම එච්චර පැල ලොකු වෙලා නැහැ. පුංචි පුංචි පැල. ඉතින් ඒවා පැල ලොකු වෙන අතරේ මං අර මිරිස් කඩාපු ගස්වලත් ආයෙමත් මලුත් හැදිලා. ඉතින් ඇත්තටම මේ පරිසරයේ සබඳහම කොච්චර ලස්සනට අපිට දේවල් දායාද කරනවද. ඉතින් ඒ තරමටම අපිත් එයාලව බලා ගන්නවද කියන එක නම් වෙලාවකට ප්‍රශ්නයක්. එහෙම නේද? ඔයාලා මේ දැකපු විදිහට මං ඔය දැලකින් ආවරණය කරගන්නේ අපි අනේන තැන පවා රෑට ඉබ්බෝ හාවෝ මීමින්නෝ වගේ පුංචි සත්තු ටිකක් ඇබ්බැහි වෙලා ඉන්නවා මෙතනට. ආවොත් ඉතින් අර දළු දාගෙන එන මිරිස් ගස්වල දළු ටික සේරම කාලා දානවා. ඒ නිසා ඉතින් වැටෙන් වහලා අපි යන් අපේ වටලප්පම බලන්න. හරියටම විනාඩි 40ක් වගේ අඩු ගින්දරේ ස්ටීම් වෙනකොට ඔන්න මෙන්න මේ විදිහට ලස්සනට වටලප්පන් එක හැදිලා තිබුණා. පේනව නේද? පැණි බේරිලා ලස්සනට හැදිලා තියෙනවා. ඉතින් මේ වගේ වටලප්පන් එකක් මම මේ පෙන්වන විදිහ එකක් මේ දවස්වල අපේ පැත්තේ නම් රුපියල් 100, 110, 120 වගේ මිලකට අලෙවි වෙනවා. මම නම් මේ පුංචි ප්‍රමාණයෙන් දේවල් කරන්නේ නැහැ. මම කරන්නේ
කිලෝ 1 ග්‍රෑම් 500 කිලෝ 2 ඒ වාගේ ලොකු කේස් එක තමයි මං හදන්නේ. ඉතින් නමුත් මං ඔයාලට අදහසක් ගන්න තමයි අර විදිහටත් පුළුවන් කියලා පෙන්වුවේ. ඊට පස්සේ ඔන්න කෑල්ලක් කපලා ගත්තා එළියට බලන්න. ඊට කලින් චුට්ටක් කජු ටිකක් එහෙම දාලා වටලප්පන් එක ලස්සන කරගත්තා. මේ තියෙන්නේ කපලාගත්තු කෑල්ල බලන්නකො ලස්සනට හිල් හිල් හැදිලා ගොඩක් ලස්සන පාටකට වටලප්පන් එක හැදිලා තියෙනවා. වටලප්පන් ගොඩක් සුදු පැහැයට හුරු වුණාමත් සමහරක් අය කණ්ඩක්කම ඇති ඉතින් වටලප්පන් ගොඩක් ලස්සන හකුරු පාටකට තියෙන්න ඕනේ. ඉතින් ඒක කරගන්න ඔයාලට ලේසි. අර මම පෙන්නපු විදිහ හකුරු ගත්තොත්. එහෙම නැත්තම් සීනි ටිකක් හොඳින් කැරමල් කරලා එකතු කරගන්න ඔයාගේ හකුරු එකට. ඒත් මේ පාටම ගන්න පුළුවන්. ඔන්න ව්‍යාපාරයක් කරන්න කැමති නම් මෙන්න මේ විදිහට අසුරලා ලස්සන ලේබල් එකක් ගහලා ලියාපදිංචි අංකයක් අරගෙන ඔයාලට ඔයාලගේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් දැන් තියෙන්නේ මේකේ රහ බලන්න ඕනේ. මේ වෙලාවේ නම් රස බලන කවුරුත් කුස්සියේ නැහැ. හින්දා ඉතින් මම්ම රස බලන්න හිතුවා. ඇත්තටම මාර රසයි මේක. මං ගොඩක් වටලප්පන් ඕඩර්ස් වලට හැදුවට ගෙදර කැවෙනවා හරි අඩුයි. ඉතින් ගෙදර හදන්න චුට්ටක් කම්මැලි හිතෙනවා. අද ඉතින් නෑ බබාලා දෙන්නට හදලා දෙන්න ඕනි කියලා හිතලාමයි හැදුවේ. ඒත් එක්කම ඔයාලට රෙසිපි එකත් අරන් ආව හැකිනේ මට එතකොට. ඉතින් ගොඩක් රසයි වටලප්පන් කියන එක. ඉතින් ඔන්න බලන්නකො ඔයාලා මේක මං කෑල්ලක් කඩනකොට ඇතුළ කොහොමද තියෙන්නේ කියලා. ලස්සනට හිල් වැටිලා. ඉතින් මෙන්න මේ විදිහේ හිල් වැටෙන්න ගන්න බෑ අපිට. අපි බීටරේකින් මේක බීට් කරොත්. ඒකයි මම කීවේ හැන්දක් ගෑරුප්පුවක් එහෙමත් නැත්තම් ග්ලව්ස් එකක් දාලා අත තමා මේ වැඩේට හොඳම කියලා. ඔන්න ඉතින් ඔය විදිහට වටලප්පන් වැඩෙත් ඉවර වුණා. ඉතින් දැන් තව ටිකකින් මේකේ අයිතිකාරය එයි. දැන් මේක ෆ්‍රිජ් එකේ තියලා කූල් කරලා හැම මම මේ අරන් තියෙන්නේ. වටලප්පන් සාමාන්‍යයෙන් රස අපි බාපු ගමන්නේ මේ ලිපෙන් අයින් කරගෙන වටලප්පන් එක නිවලා ඊට පස්සේ ෆ්‍රිජ් එකේ දාලා ෆ්‍රිජ් එකේ පැයක් දෙකක් ගියාට පස්සේ ඔන්න අර උදේ පටන් ගත්ත වැඩේ. මම වටලප්පන් එක හදලා ඉවර වෙනකොට හස්බන්ඩ්ගේ වැඩෙත් ඉවර කරලා යා පුංචි ගමනක් ගියා. දැන් ඉතින් හැඩ බලන්නයි තියෙන්නේ. ඇත්තටම ඔයාලා දැක්කනි මුලින්ම මොකද්ද මම මේ ගත්තේ කියලා. මේ ගත්තේ වොෂින් මැෂින් එකක්. ගොඩක් දෙනෙකුට ලොකු දෙයක් නෙමෙයි. ඒ වුණාට මම මේක ගත්තේ මගේ YouTube එකෙන් මට හම්වෙච්ච පළවෙනි ආදායම මදි වොෂින් මැෂින් එකක් ගන්න. නමුත් ඒක ආයෝජනය කරලා ඉතුරු ටික ගෙවීමේ ක්‍රමයට හදාගත්තා මම. ඒ හදාගෙන මේක මම ගත්තේ මට මේක ගොඩක් අත්‍යවශ්‍ය දෙයක් නිසා. ඇත්තටම මං කියවනේ මං ගත්ත වටිනම දෙයක් කියලා. ඒ කියන්නේ මේක මම මටම දීගත් තෑග්ගක් කියවත් හරියටම හරි. මම එහෙම මට කියලා දේවල් ලොකුවට ගන්න කෙනෙක් නෙමෙයි. ඒ වුණාට සමහරක් දේවල් තියෙනවා මම්ම ගත්තත් මං වෙනුවෙන් ගත්තත් ඒකේ ලොකු උත්තේජනයක් ලොකු වටිනාකමක් මට තියෙන එහෙම දෙයක් තමයි. මොකද සාමාන්‍යයෙන් 4 දිනෙකින් රෙදි පෙරදි හොදන්න දවසේ මට කාලයෙන් පය දෙකක් විතර වෙන් කරන්න වෙලා තිබුණා. ඒත් ගෙදර බිස්නස් එකක් එතකොට YouTube channel එකක් මේ විදිහට කරගෙන යනකොට මට මේ පය දෙක ඇත්තටම යොමු කරන්න බැරි තැනකට මම ආවා. ඉතින් එහෙම වෙනකොට හොඳම දේ තමයි ඒ වෙනුවෙන් පහසුකම් සපයා ගන්න එක. ඇත්තටම ගෙදරක වැඩක් කරනකොට දැන් මම ඉස්සෙල්ලම මගේ බේකින් ව්‍යාපාරය කරනකොට මම කරේ ගෑස් එකේ උයන්න පටන් ගත්තා. මොකද අපිට හැම දෙයක්ම කැප කරලා හැමදේම ලබා ගන්නත් බෑ. අපි අපේ ජීවිතේ සතුටින් ගත කරන්නත් එපේ. ජීවිතේ පහසුවෙන් ගත කරන්නත් ඕනේ. මොකද පහසුවෙන් ජීවත් වෙන්න සතුටින් ඉන්න සල්ලි හම්බ කරන්න මේ හැම දෙයකටම අපිට තියෙන එකම එක ජීවිත කාලයයි. අන්න ඒ නිසා තමයි මේ දේවල් වලට මම යොමු වුනේ. ඉතින් මහන්සි වුණොත් කරන්න බැරි දෙයක් කාටවත් නැහැ. මහන්සියෙන් සොයා සපයා ගන්න දේවල් වලින් ජීවිතේ හැමදාම විඳින්න අපිට පුළුවන්. එහෙනම් ඉතින් අදට ගිහින් එන්න. ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි, ගොඩාක් ආදරේ.